2017 වර්ෂයේ අගෝස්තු 28 වෙනි දින සිරස රූපවාහිනී නාලිකාව විසින් විකාශය කළ ප්‍රවෘත්ති වාර්තාවක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කිරීමට මම අපේක්ෂා කරමි. එම ප්‍රවෘත්ති වාර්තාව මගින් මා සතු සමාගමක කොටස් පහ විසින් නන්දන ලෝකවිතාරණ මහතාට විකුණා ඇති බව මම ඔහුට ආරක්ෂාව ලබා දුන් බවට චෝදනා කිරීමක් හෝ ඇඟවීමක් සිදු කොට ඇත. එම මධ්‍යස්ථානයේ හිමිකාරත්ව දරන ස්පෙවිල් ලංකා පුද්ගලික සමාගමේ කාලයක් පුරාවම මා සතුව පැවති සුළුතර කොටස් 15%ක් 2008 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී මා විකුණා දැමූ බව දන්වනු කැමැත්තෙමි. එම කාලයේදීම අදාළ සමාගමේ මා දැරූ අධ්‍යක්ෂ ධුරේන්ද මා ඉල්ලා අසූ අතර පසුව නව කොටස් හිමියන්ගේ ඉල්ලීම මත අවස්ථා දෙකකදී එහි විධායක නොවන අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් ක්‍රියා කළ අතර එයින්ද 2015 අගෝස්තු වර්ෂයේ අගෝස්තු මාසයේදී ඉලාස් විය. එයින් පසුව එම සමාගමේ සමග මාගේ කිසිදු ආකාරයකින් සම්බන්ධයක් නොමැති අතර එහි ගරුදු සම්බන්ධයෙන්ද කිසිදු වගකීමක් මාට නොමැත. I wish to also state that the setting up of an export-oriented tire factory in Horana. හොරණ ප්‍රදේශයේ අපනයනාභිමුඛ ටයර් කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට අදාළවත් කරුණු දක්වන්න මම කැමතියි. ඒක මුළුමනින්ම නීත්‍යානුකූලයි. අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුණාට පස්සේ තමයි ආයෝජන මණ්ඩලයේ ගිවිසුමට අත්සන් කළේ. මෙම කර්මාන්ත ශාලාවට ලබා දුන් ඉඩම සම්බන්ධයෙන්ුත් ඇතැම් පුවත්පත් වාර්තා කළා. අක්කරයක් දී තිබෙන්නේ ඇමරිකානු ඩොලරයකට කියලා. ඒක මවාපෑමක්, සම්පූර්ණයෙන්ම සත්‍ය විකෘති කිරීමක්. ආයෝජන මණ්ඩලයේ මේ ඉඩම සඳහා තක්සේරුව ලබාගත්තේ ආණ්ඩුවේ ප්‍රධාන තක්සේරුකරුගෙන්. ඒ තක්සේරුකරුගෙන් ලබාගත් අගය තමයි ආයෝජකයා මේකට ගෙවලා තියෙන්නේ. ප්‍රවෘත්ති වාර්තාවල පළවුණු වානි කර්මාන්ත ශාලාව ගැන කිව්වොත් ලොකුවිතාන මහතා ඒක අත්පත් කරගෙන තියෙන්නේ 2011 වර්ෂයේදී. හිටපු ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළදී. ආයෝජන මණ්ඩලයේ නීතිපතිවරයාට යොමු කරලා තියෙනවා අදාළ පවරා ගැනීමේදී එකඟ වුණු කොන්දේසි කඩවී ඇද්දයි බලන්න. යම් කිසි කඩකිරීමක් කරලා තියෙනවා නම් ආයෝජන මණ්ඩලයේ නීතිපතිවරයා ලබා දෙන උපදෙස් අනුව ක්‍රියාමාර්ග ගනු ඇති. නායකතුමනි, මේ මේ මෙතුමගේ ප්‍රකාශයෙන් පැන නැගිච්ච කරුණ මම මේ මතු කරන්නේ. එතකොට සිරස ඇත්තක් කියලම නැද්ද? නෑ, ඒක එතුමා පිළිතුරු දෙන්න අවශ්‍ය නැහැ. ඔකේ.